අද 2020 වර්ෂයේ සැප්තැම්බර් මාස 26 වන සෙනසුරාදා දිනය ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛයක්සේ සකසා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර තිබෙනවා. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා. බදුල්ල හල්දුම්මුල්ල වෙල්ලංවිට ග්‍රාමයේ ආරම්භ වූ ජනපති ගම සමග පිළිසදර සාකච්ඡා මණ්ඩපයේදී ජනාධිපතිවරයා මේ බව රාජ්‍ය නිලධාරීන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ජනතා ගැටලු සවිඥානිකව අවබෝධ කරගෙන විසඳුම් දීම ජනතාවගේ පැත්ත සිට නිවැරදිව සහ ඍජු තීරණ ගන්නා නිලධාරීන් මම ආරක්ෂා කරනවා ජනතා ප්‍රශ්න වලට විසඳුම් දීමට රාජ්‍ය ආයතන දිගු කාලයක් ගන්නවා ආයතනයක ලිඛිත ගෙවසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුළත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළාසේ සකසා ජනතාවට පිළිතුරු දෙන්න යනුවෙන් නිලධාරීන්ට ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. හල්දුම්මුල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් ලෙසන් වෙල්ලංවිට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දුෂ්කර ගම්මානයක් ලෙසන් සැලකෙනවා. ජනාධිපති ගම සමග පිළිසඳර සාකච්ඡා මණ්ඩපයේදී පළමු හමුව හපුතලේ වෙල්ලංවිට අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතා ගැටලු වලට සවන් දුන්නා. මාර්ගය විදුලිය සහ පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා සපයා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව සිය පාරම්පරික ගම්බිම් අතහැර ගොස් ඇති බව ගම්මාසය හෝ ජනාධිපතිවරයාට පෙන්වා දුන්වා. කලින් සැලකිය යුතු දරු පිරිස් ඉගෙනුම ලැබූ කුමාරතැන්න විද්‍යාලයේ සිසුන් 16 දෙනෙකුට සීමා වීම ඊට කදිම නිදසුනක් බවන් ඔවුන් සඳහන් කළා. අක්කර 100 වෙල්ලංවිට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය ජල මූලාශ්‍ර හඳුනා ගනිමින් පානීය ජල අවශ්‍යතා සපුරා දීම සහ තෙමස් ඇතුළත විදුලිය දීමට පියවර ගන්නයි ජනාධිපතිවරයා විසින් නියෝග කරනු ලැබුවා. සංනිවේදන අවහිරතා නිසා ජන ජීවිතයට සිදුව ඇති ගැටලු පිළිබඳ ජනතාවගේ මැසුවිලි රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වුණා. සති කිහිපයක් තුළ සංනිවේදන පාසුකම් සැලසීමටද තීරණය කෙරුණා. වසර ගණනාවකට පෙර ගම්බිම් අතහැර ගියද සාකච්ඡාවට පැමිණ සිටි ගම්මුන් ජනාධිපතිතුමාගත් තීරණ නිසා සිය ගම්බිම්වල ජීවත් වීමට නැවත අවස්ථාව උදා වූ බවද ප්‍රීතිඝෝෂා කරමින් පවසා තිබුණා. දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවත් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක ක්ලික් කළොත් අපි දාන උණුසුම් පුවත් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.